මිත්‍රවරුණි, මම වියත්මග සංවිධානයට සම්බන්ධ වන්නේ ගිය අවුරුද්දේ වියත්මග වාර්ෂික සමුළුවට මට ආරාධනා කරා දේශනයක් පවත්වන්න කියලා, මේ සමාජ නව්‍යකරණය, සමාජ ව්‍යවසායකත්වය ගැන. එහිදී මම යෝජනා කරේ, මම කියා සිටියේ සංවර්ධනය. සංවර්ධනය කියලා කියන්නේ මේ භූමිය සහ මෙහි සියලු ජීවි අජීවි සම්පත්, මේ භූමියේ අනාගතයේ උපදින සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ග, චෙට්ටි, ආදිවාසී වැදි සියලුම දරුවන්ටත්, ඔවුන්ගේ දරුවන්ටත්, මතු උපදින සියලුම දරුවන්ටත් අද තිබෙනවාටත් වඩා හොඳින් උරුම කර දීමයි කියලා. ඒක තමයි සංවර්ධනය කියලා කියන්නේ. ඊළඟ ස්ලයිඩ් එක. ඒ කියන්නේ සංවර්ධනය කියලා කියන්නේ මේ වගේ අපේ පස, ජලය, වායු, වාතය විනාශ කරගෙන කරන වර්ධනයක් නොවේ. ඒක සංවර්ධනයක් නොවේ. ඒක නිසා මේ වියත් මග කණ්ඩායම මේ සංවර්ධනය පිළිබඳව අලුතෙන් සිතමින් තිබෙනවා. ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහත්මයා කිව්වා වගේ මේ දිගු කාලීන පැවැත්ම සඳහා අපි කොහොමද අපේ ජන රජයට ගැළපෙන සංවර්ධන ආකෘතියක් හදාගන්නේ කියලා ඉතාම නව්‍යාකාරයෙන් අලුතෙන් සිතමින් ඒ ප්‍රතිපත්ති නිර්මාණය කරමින් සැලසුම් හදමින් යනවා. ඒවා ඉතින් මෙහෙම එලිපිට කියන්නත් බෑ. ඒවා වෙලාවට අපි කියන්න. නමුත් මිත්‍රවරුනි, මොකක්ද මේ වියත්මග කියලා ඇත්තටම කියන්නේ? දැන් මෙතන වියත්මග සමාජිකයන් ඉන්නවා. ඔබ බොහෝ අය වියත්මග සමාජිකයන් වෙන්න කැමැත්තෙන් නැති ඇත්තටම මොකක්ද මේ වියත්මග කියලා කියන්නේ? වියත්මග කියන්නේ ඒ සංවිධානයේ වියතුන් වෘත්තිකයන්, උගතුන්, ව්‍යවසායකින් ඉන්න නිසාද ඒකට වියත්මග කියන්නේ? නැහැ. වියත්මග කියන්නේ දැනුම මත යන මග. කරුණු, කාරණා, සාක්ෂි මත යන මග. සහේතුක, විචාරශීලී, විචක්ෂණශීලී, තාර්කිකව යන මග තමයි වියත් මග. ඒක තමයි විද්‍යාත්මක මග. ඒ මග යන්න කැමති අය වෘත්තිකයන්, අධ්‍යාපනවේදීන්, ව්‍යවසායකයන්, වෙනත් ඕනෑම කෙනෙක්. ඒ මගේ යන්න කැමති අය ඒ මගට යන්න එකතු වෙනවා. ඒක තමයි වෙන්නේ. දැන් තවත් ඕන තරම් වෘත්තිකයෝ ඉන්නවනේ. ඒ වෘත්තිකයෝ වියත්මකට එන්නේ නැහැ. මොකද ඔවුන් කැමති නැහැ මේ මගේ යන්න. එතකොට ඔබ වෘත්තිකේ ಗುಣපමණින් වියත්මකේ යන්නේ නැහැ. දැන් ඔය යහපාලනය වෙනුවෙන් වැඩ කරපු අය සහ තවමත් ඒ රෙජීම් චේන්ජ් ව්‍යාපෘතියේ වැඩ කරන වෘත්තිකයෝත් ඉන්නවනේ. ඔවුන් මේ මගට එන්නේ නැහැ. මොකද ඔවුන් යන්නේ බොරු මගේ. ඔවුන් යන්නේ බොරුව මත. 2014 2015 කාලයේ වැපිරූ බොරු පචපුවත් ෆේක් නිවුස් මත ජනතාවගේ හැඟීම් අවුස්සලා ජනතාවට බිල්ලොමවලා ගිය මග තමයි ඒ අය. නමුත් අපිට එහෙම කරන්න බෑ නේද අඩ්මිරල්? අපිට එහෙම කරන්න බෑ. අපිට ඊට වැඩිය ලොකු වගකීමක් තියෙනවා. අපිට ජනතාවට බොරු කියන්න බෑ. අපි උගත් ශාස්ත්‍රයක් තියෙනවා. අපි විවිධ උසස් ආයතනවල වැඩ කරලා තියෙනවා. අපේ හැකියාවන් ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා. මම කරලා තියෙන දේ නම් මේ ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, අඩ්මිරල් මොහාන්, මේ ආචාර්ය මීගස්වත්, මහාචාර්ය මීගස්වත්ත වගේ ඇත් එක්ක සංසන්දනය කරලා බලනකොට ඉතාම අල්පයි. ඒ නිසා ඔවුන් සමග කතා කරන්න ලැබීමත් මට ඉතාම ගෞරවයක් සහ වාසනාවක්. නමුත් අපිට එහෙම බොරු කරන්න බෑ. ඒක තමයි මේ ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රමලා, දැන් බෙදර ආචාර්ය නාලක ගොඩේව නැහැ. ඔහුත් මේ සංවිධානයේ ඉතාම ක්‍රියාකාරී සමාජිකයෙක්.
මේ සියලු දෙනාම මිත්‍රවරුනි කතා කරන්නේ කරුණු කාරණා සාක්ෂි දත්ත මත පදනම් වනේ නේද? ඒක තමයි වියත්මග. එතකොට ගරු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇයි මේ වියත්මග කියලා සංවිධානයක් හැදුවේ? ඔහුට ජනපති වෙන්නද? නැහැ. ජනතාව ඉල්ලා සිටියා කෝ මේ ජනරජයේ, මම ওই රට කියන වචනෙට එච්චර කැමති නැහැ. ජනරජය කියලානේ මම හැම වෙලාවෙම කියන්නේ, ජනරජයේ පොත ලියුවෙත් මමනේ. ජනරජයේ වෘත්තිකයෝ කෝ? උගත් මිනිස්සු කෝ? මේ ආයතනවල වැඩ කරන දක්ෂ මිනිස්සු කෝ මේගොල්ලෝ? ඇයි මොවුන් එන්නේ නැත්තේ නායකත්වයට? ඇයි මොවුන් එන්නේ නැත්තේ ප්‍රතිපත්ති සම්පාදනය කරන්න? ඇයි මොවුන් එන්නේ නැත්තේ සැලසුම් හදන්න? ඇයි මොවුන් එන්නේ නැත්තේ මේ සැලසුම් ක්‍රියාත්මක කරන්න? එහෙම ප්‍රශ්නයක් ඇහුවා නේද? ඔබ තමුන් වහන්සේලත් ඇහුවනේ කො මේ හොඳ මිනිස්සු? අන්න ඒකට පිළිතුරක් හැටියට තමයි වියත්මග හැදෙන්නේ. මේක තමයි මුලින්ම එහෙම හැදුන සංවිධානය. වෘත්තිකයන්ට අවස්ථාවක් ලබලා දුන්නා ඒකට එන්න. ඒ අනුව තමයි වියත්මග ඉදිරියට යන්නේ. නැතුව මේ පුද්ගලවාදයෙන්, පක්ෂවාදයෙන් යන සංවිධානයක් නොවේ. මිත්‍රවරුනි, ඊළඟ ස්ලයිඩ් එකට යමු. අපි නායකයෙක් අනුකරණය කරලා වැඩක් නැහැ. අපි නායකයෙක් අනුගමනය කරන්න ඕන. මෙතන මේ නිවේදක මහත්මයා ආරම්භ කරනකොට කිව්වා, වෙළඳපොළ මත පදනම් වූ සමාජවාදී ආර්ථික ක්‍රමය කියලා. ඒක ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමයි මුල් වරට පසුගිය වසරේ වියත්මග සමුළුවේදී ඉදිරිපත් කළේ. දැන් ඔබ තමුන් නාන්සෙලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කෙරෙහි විශ්වාසය තබනවා නම්, මේ විශ්වාසය තබන්න ඕන ඒ පුද්ගලයාට ආස වෙලා නෙමෙයි. එමත් නැත්තම් භක්තියකින් නෙමෙයි. ඔබ ඒ නායකයා අනුගමනය කරන්න ඕන. අනුගමනය කරන්න නම් ඔබ ඒ නායකයාගේ දැක්ම පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න ඕන. ඒ නායකයාගේ ප්‍රතිපත්ති පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න ඕන. ඒ නායකයා ක්‍රියාවේ නොප්පු කරලා තියෙන දේ පිළිබඳව අවබෝධයක් සහ විශ්වාසයක් ඇති කරගන්න ඕන. ඒක නිසා මට අර මේ මිගසත් මහත්මයා අර ලේස පොයින්ට් එක තියෙනවා නේද? මම මේ ඉතාම කෙටියෙන් මම මේක පැහැදිලි කරන්නම් ඔබ තමුන් වහන්සේලාට. මොකද නැත්නම් දැන් අපි අද වියත්මග, ඒක නිසා මේක ටිකක් තාක්ෂණික කාරණා. නමුත් මේක අවබෝධ කරගන්න ඕන අපි. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ දැක්ම අවබෝධ කරගත්තේ නැත්නම් අපිට බෑනේ ගමනක් යන්න එතුමත් එක්ක. දැන් මේ එතුමා කියන්නේ වෙළඳපොළ මත පදනම් වූ සමාජවාදී ආර්ථික ක්‍රමයක්. හරිද? සමාජවාදී කියලා කියන්නේ මිත්‍රවරුනි යම්කිසි රාජ්‍යයක නිෂ්පාදන ක්‍රියාවලිය, ඒ කියන්නේ භාණ්ඩ හා සේවා හදන වැඩේ, ඒ ක්‍රියාවලිය ජනතාව සතු විය යුතුය. ඒ තීරණ ගැනීම ජනතාව සතු විය යුතුය. උදාහරණයක් හැටියට අපි හිතමු අපේ කෑගල්ලේ තියෙන බෝගල ග්‍රැෆයිට් නිධිය පිළිබඳව තීරණ ගැනීම ජනතාව සතු වෙන්න ඕන. පෞද්ගලික ව්‍යවසායකයෙකු සතු වෙලා බෑ. හම්බන්තොට වරාය පිළිබඳව තීරණ ගැනීම ජනතාව සතු වෙන්න ඕන. රාජ්‍ය සතු වෙන්න ඕන. පිටරට පෞද්ගලික ව්‍යවසායකයෙක් සතු වෙලා බෑ. ඒක හොඳ දෙයක්. ඒක නරක නෑ. සමාජවාදී බිල්ලෙක් කරලා තියෙන්නේ බොහෝ මේ වාමාංශික ඔය JVP ප්‍රයිවට් ලිමිටඩ් වගේ අය. සමාජවාදී ලක්ෂණයක් තමයි ඒක ටිකක් දේශීයයි. ඒ කියන්නේ දේශීය ව්‍යවසායකයන්ට බරයි. දේශීය කර්මාන්තවලට බරයි. එතකොට මේ වෙළඳපොළ මත පදනම් වූ කියලා ඔය කියන්නේ ඇත්තටම ධනවාදී, ලිබරල්, නූතන ලිබරල් කියලා හඳුන්වන වචන. ඒ කියන්නේ එතනදි කියන්නේ ඉල්ලුම සහ සැපයුම. වෙළඳපොළ ඉල්ලන්නේ කොහොමද? ඒ අනුව සැපයුම යන්න ඕන. ඒ දෙක ගිහිල්ලා යම්කිසි සමතුලිතතාවයකට ඒ නිදහසේ. ආණ්ඩුවයකට මැදිහත් වෙන්න ඕනේ නැහැ. ආණ්ඩුව නීති හදන්න ඕනේ නැහැ. රෙගුලාසි දාන්න ඕනේ නැහැ. පුළුවන් තරම් නීති අඩු කරන්න ඕන. වෘත්තීය සමිති පුළුවන් තරම් ඉවත් කරන්න ඕන. ඔය ඒක තමයි ඔය මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එක හරහා ඒ ඉඩම් නීතියෙම අඩු කරන්නේ. පෞද්ගලික ව්‍යවසායකයන්ට දෙන්න.
ප්‍රාග්ධනය ලාභය නිදහසේ සංසරණය වෙන්න ඕන වෙළඳ පොලේ. පෞද්ගලික ව්‍යවසායකයට තමයි වැඩි බර. ගෝලීයකරණය කරන්න ඕන ඔක්කොම. පෞද්ගලීකරණය කරන්න ඕන. ඒක තමයි මේ වෙළඳ පොළ මත පදනම් වූ ආර්ථික ක්‍රමය කියලා කියන්නේ. ඒකෙත් හොඳ සහ නරක දෙකම තියෙනවා. දැන් අපි පොඩ්ඩක් බලමු ඊළඟ ස්ලයිඩ් එකට යන්න. අපි බලුවොත් මේ මොනවද මේ රටවල්? සමා වෙන්න මේ අකුරු එහෙම වෙලා තියෙන එක මේක මේ කියන්නේ මගේ ස්ලයිඩ් එක වෙන්න බෑ. මේ ඩවුන්ලෝඩ් කරලා අවුදම ගන්න නැතිනේ. හරි කමන්නේ. තේරුම් ගන්න උත්සාහ කරමුකෝ අපි. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ මෙතන ඉන්නේ. ඒ කියන්නේ උපරිමයෙන්ම වෙළඳ පොළ මත පදනම් වූ ආර්ථික ක්‍රමයේවත් ධනවාදයේ ඉන්නේ ධනවාදයේ හිණිපෙත්තේ ඉන්න රට. නමුත් ඔවුනුත් දැන් ඉමින් ඉමින් මේ සමාජවාදී පැත්තට එන්න පටන් අරන් තිනවා. ඒ නිසා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා කිව්වම අපි හිතන්නේ හරිම ධනවාදී කෙනෙක් කියලා. නමුත් ඔහුගේ කැම්පේන් එකේ ඔහු කියන්නේ මේක් ඇමරිකා ග්‍රේට් අගේන්. මේක් ඇමරිකා ග්‍රේට් අගේන්. ඇමරිකාව අපි නැවත අති උසස් උත්කෘෂ්ටවත් කරමු. ඔහු කියනවා ඇමරිකානු සමාගම් වලට වෙන රටවල් වල අඩු ශ්‍රමයට දාලා තියෙන ෆැක්ටරි වහලා ඒ ෆැක්ටරි නැවත ගේන්න ඇමරිකාවට. මොකද ඇමරිකාවේ මිනිස්සුන්ට ඕන රස්සාවල්. සමාජවාදී ප්‍රතිපත්ති. මම බොහෝ කාලයක් එක්සත් රාජධානියේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ මම ඉහළ නිලතල දරුවා. ඒක නිසා මම ඒ රටට ගිහිල්ලා තියෙනවා. ඔවුනුත් ඔය කොච්චර පාරම්භයවත් සමාජවාදී නැහැ කියලා ඔවුන්ගේ තියෙන්නේ ඔවුන්ගේත් බොහෝ සමාජවාදී ප්‍රතිපත්ති තියෙනවා. ඔවුන්ගේ සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තම අනිවාර්යයෙන්ම සමාජවාදී ප්‍රතිපත්ති. මම වැඩිය කැමති රැවේ සිංගප්පූරුවත් එක්ක අපේ රට සංසන්දනය කරන්න. හැමෝටම ඕන සිංගප්පූරුවක් වෙන්නනේ. ශ්‍රී ලංකාවක් වෙන්න කැමති නෑ අපේ අය. හැමෝටම ඕන සිංගප්පූරුවක් වෙන්න. මොකද ඔය සිංගප්පූරුවෙත් නිවාස ප්‍රතිපත්ති හැම වැළුවම ඒක සමාජවාදයට බරයි. ඒතර මේ කොනේ ඉන්නේ කියුබාව, වෙනිසියුලාව වගේ සමාජවාදී ප්‍රතිපත්ති තියෙන රටවල්. මෙතන ඉන්නේ පැහැදිලි ආර්ථික ක්‍රමයක් දකින්න නැති අසාර්ථක රටවල්. කොංගෝව, හයිටිය වගේ රටවල්. අපිට වැදගත් මෙන්න මේ කොටුව මිත්‍රවරුනි. මේ කොටුවේ තමයි වෙළඳ පොළ මත පදනම් වූ ආර්ථික ක්‍රමයක් උපරිමයෙන් ක්‍රියාත්මක වෙන සමාජ දේශීය ආර්ථික ක්‍රමයක් උපරිමයෙන්ම ක්‍රියාත්මක වෙන කොටුව. එතන තමයි දැන් ඉන්නේ රුසියාව, චීනය, ඉන්දියාව වගේ රටවල්. මේක අලුත් දෙයක්. මේක අලුත් ප්‍රවණතාවයක්. මේක මේ පහුගිය අවුරුදු 15 20 තුල ලෝකයේ ඇතිවෙච්ච ප්‍රවණතාවයක්. ඊළඟ ස්ලයිඩ් එක. මේක අපි අපේ රටට පොඩ්ඩක් ගලපලා බැලුවොත් 1960-70 කාලේ එවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උත්සාහ කරා අපේ රටේ සමාජවාදී දේශීය ආර්ථික ක්‍රමයකින් ආර්ථික ක්‍රමයක් හදන්න. මං ඉපදෙන්න කලින් මම අහලා තියෙන දේවල් සහ කියවලා තියෙන මගේ පර්යේෂණය හරහා. නමුත් සමහරක්කට ඔබ මෙතන ඉන්න සමහරක් අයට මතක ඇති. අපිට තමයි තිබුණේ ඒ කාලේ ආසියාවේ සමහරක් හොඳම කර්මාන්ත ශාලා. නමුත් අර 2014 වුණා වගේ අපේ මිනිස්සුන්ට ඉවසගෙන ඉන්න බැරි වුණා. පොඩ්ඩක් ඉවසගෙන ඉන්න බැරි වුණා. අර අපේ රටේ වියපු රෙද්ද ගොරෝසු වුණා හැමතෙම. ඩෙනිම් ඕනුණා, පිටරට ඩෙනිම් ඕනුණා, පිටරට ඇඳුම් ඕනුණා, හඳෙන් හාල් ඕනුණා, ඇට අටක් ඕනුණා. JR ගේ පොරොන්දු ඒ කාලේ. ඒ වোন වෙලා ඒ ආණ්ඩුව පෙරලලා 6-5 බලයක් දුන්නා. අත්නෝමතික බලයක් දුන්නා එක්සත් ජාතික පක්ෂයට. 1977 ඉඳලා ඔන්න ඔය විවෘත ආර්ථිකය කියලා කියන්නේ ඇත්තටම ඔය වෙළඳ පොළ මත පදනම් වූ ආර්ථිකය, ලිබරල් ආර්ථිකය තමයි. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඔහු කියනවා ඒ කාලේ ඔහු හමුදා නිලධාරියෙක් හැටියට ඉඳලා තියෙන්නේ උතුරේ. ඔහු කියනවා උතුරේ ඔහු ගිහින් නැති තැනක් නැහැ කියලා. මේ නායකයා දකුණත් හොඳට දන්නවා උතුරත් හොඳට දන්නවා. මේ ජනරජේ. ඔහු කියනවා ඔහු දැක්ක ඇස් පනා පිට උතුරේ ගොවියෝ, ව්‍යවසායකයෝ ඉතාම හොඳින් සාර්ථකව තමන්ගේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගිය අය බිඳ වැටෙන හැටි. ඒක උතුර විතරක් නෙමෙයි මුළු රටේම සිද්ධ වුණා. ඒක තමයි පසු කලෙක ඒ නැගිටීමට මුල් වුණේ, තරුණ නැගිටීමට. ඊට පස්සේ අපි දකිනවා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ
ආණ්ඩුවේ යටතේ මිශ්‍ර ආර්ථික ක්‍රමයක්. ඒ කියන්නේ මේ වෙළඳ පොළ මත පදනම් වූ ආර්ථිකයයි සමාජවාදී ආර්ථිකයයි හරි මැද්දට ගෙනල්ලා මැද්ද ඉඳගෙන බැලන්ස් කරගෙන යන මිශ්‍ර ආර්ථික ක්‍රමය කියලා අපි කියනවා. ඒකෙදි මේ දෙක නියම් බැලන්ස් කරගෙන යනවා. රුපියල අව ප්‍රමාණය වීම ආණ්ඩුව මැදිහත් වෙලා නවත්තනවා. ශ්‍රී ලංකා ගුවන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම නැවත රජයට පවරා ගන්නවා. ඒ අතරම පෞද්ගලික ව්‍යවසායකත්වයක් දියුණු කරනවා. මිශ්‍ර ආර්ථික ක්‍රමය. එකත් හොඳයි. නමුත් කොහෙද ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ දැක්ම තියෙන්නේ? ඉන්දියාව, රුසියාව, චීනය යමින් තියෙන තැනට තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ දැක්ම තියෙන්නේ. ඔහු කියනවා ඒ වෙළඳපොළ මත පදනම් වූ ආර්ථිකය නිර්මාණය කරන්න නම් අපිට අපේ සමාජ ආරක්ෂණය තහවුරු කරගන්න. අපේ ප්‍රතිපත්ති හැදෙන්න ඕන ඒ මත. එතකොට මේ වියත්මගේ විවිධ කණ්ඩායම් ඉන්නවා මිත්‍රවරුනි, විවිධ ක්ෂේත්‍රවලට ප්‍රතිපත්ති සැලසුම් හදන. ඒ වුන් සියලු දෙනා මේවා හදන්නේ මෙන්න මේ මූලික ප්‍රතිපත්තිය මත පිහිටා. උදාහරණයක් හැටියට රාජ්‍ය ආරක්ෂාව, සමාජවාදී රාජ්‍ය ආරක්ෂාව කියන්නේ එක පදනමක්. ඊළඟ ස්ලයිඩ් එකට යමු අපි. ඔකත් යන්නකෝ. එකත් යන්න. හරි. මිත්‍රවරුනි, අද ලෝකේ ඇති වෙමින් තිබෙන දරුණුතම වෙනසක් තමයි මේ මිනිසුන් විසින් සිදු කරන රැකියා ක්‍රියාකාරකම් අද මේ මැෂින් යන්ත්‍ර වලින් කරන්න පටන් අරගෙන තිබෙනවා. යන්ත්‍ර කියන්නේ මේ රොබෝල විතරක් නෙමෙයි. යන්ත්‍ර කියන්නේ මේ පරිගණක යන්ත්‍ර. එතකොට අර මේ වරායේ තියෙන ආචාර්ය ප්‍රියත් අර ලොකු මකුලුවා වගේ උපකරණ යන්ත්‍ර, ඒව ඔක්කොම යන්ත්‍ර. එතකොට මේ මිනිසුන් විසින් සිදු කරන වැඩ එන්න එන්න යන්ත්‍ර විසින් සිදු කරන්න පටන් ගන්නවා. ඊළඟ ස්ලයිඩ් එකට යන්න. ඒක පැහැදිලි ඇති මං හිතනවා. දැන් මේ තියෙන්නේ ඒකට කියනවා අපි ස්වයංකරණය. කියන්නේ ස්වයංක්‍රීය වෙනවා වගේ ස්වයංකරණය වෙනවා. දැන් මේ 2015 ලෝකයේ සියලුම රැකියා ගත්තොත් 71% කරලා තියෙන්නේ මිනිස්සු. ඉතුරු 29% කරලා තියෙන්නේ යන්ත්‍ර. 2022 52% විතර මිනිස්සු රැකියා කරනවා. ඉතුරු 48% කරන්නේ යන්ත්‍ර. මේක World Economic Forum පුරවකතනය. 2025 වෙනකොට මිත්‍රවරුනි, ඒ කියන්නේ තව අවුරුදු 5කින් 6කින් මිනිස්සු කරන රැකියා ප්‍රමාණය 40% ගණක් වෙලා යන්ත්‍ර කරන ප්‍රමාණය 50-60% විතර වෙනවා. දැන් අර අපිට රැකියා නැති වෙනවා කියලා කියනව නේද ආචාර්ය ප්‍රියත්? ඒක සත්‍යක්නේ. ඒක මහ බැංකු වාර්තාව. ඒකට මේකත් හේතුවක්. ස්වයංකරණය. දැන් මේවා අපිට නවත්තන්න බෑ. හැබැයි මෙහෙම නැති වෙනකොට මිත්‍රවරුනි, අලුත් ඉතා දියුණු රැකියාත් බිහි වෙනවා මේ තාක්ෂණයට අවශ්‍ය. හැබැයි ඒ රැකියා කරන්න බෑ අද තියෙන අධ්‍යාපනයේ අධ්‍යාපන ක්‍රමය හරහා ගිහිල්ලා. එනිසා අපිට සිද්ධ වෙනවා ජන රජයේ අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, තාක්ෂණ අධ්‍යාපනය එහෙම් පිටින්ම නව්‍යකරණය කරන්න. ඒ සඳහා මේ මහාචාර්ය මීගස්වත්ත ප්‍රධාන කණ්ඩායමක් වැඩ කටයුතු කරගෙන යනවා. අමතක වෙන්න කලින් මම කියන්න ඕන, දැන් මේ ප්‍රතිපත්ති හැදුවට මිත්‍රවරුනි, වියත්මග මේ ප්‍රතිපත්ති හැදුවට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනපති වුණාම එතුමට තනියම මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බෑ. මොකද කොහොමත් මේ ප්‍රතිපත්ති නීති හැටියට සම්මත කරන්නේ පාර්ලිමේන්තුව, ජනපති නෙමෙයි. ජනපතිට පුළුවන් නායකත්වය දෙන්න. නමුත් මේ නීති සම්පාදනය කිරීම සිදු වෙන්නේ කොහෙද? පාර්ලිමේන්තුවේ. ජනපති කියන්නේ විධායකයේ එක කොටසක්.
ඕනෑම පාලන ව්‍යුහයක තියෙනවා තීරණ ගැනීම, තීරණ ක්‍රියාත්මක කිරීම. තීරණ ගැනීම කරන්නේ ව්‍යවස්ථාදායකය, එමත් නැත්නම් පාර්ලිමේන්තුව. ඔවුන්ට තීරණ ක්‍රියාත්මක කරන්න බෑ. තීරණ ක්‍රියාත්මක කරන්නේ විධායකයෙක්. දැන් මේ බොහෝ අය කියනවානේ මේ විධායක ජනපති ධූරය අහෝසි කළ යුතුයි කියලා න්‍යාවේ 2014-15. මම අහනවා ඔවුන්ගෙන් සමහරක් වෙලාවට මේ මොකද්ද මේ විධායක විධායක කියන වචනේ තේරුම මොකද්ද කියලා මට කියන්න බලන්න කියලා කිව්වම දන්නේ නැහැ. දන්නේ නැහැ. සමහර නීතිඥ මහත්වරු දන්නෙත් නැහැ විධායක කියන වචනේ තේරුම මොකද්ද කියලා. විධායක කියන්නේ executive. executive කියන වචනේ හැදෙන්නේ execute කරන. The one who executes, the act of execution, executive. ඒ කියන්නේ ක්‍රියාත්මක කරන, හදන නීති ක්‍රියාත්මක කරන එක තමයි ඔය සරලව විධායක කියන වචනේ තේරුම. මේ අර ජේ.ආර්. ජයවර්ධන කොහෙද මන් දන්නේ නැහැ මීටිම එක ගිහිල්ලා ගෑණියෙක් පිරිමියෙක් කරන්නයි පිරිමියෙක් ගෑණියෙක් කරන්නයි බෑ කිව්වා කියලා අපේ මිනිස්සු හිතනවා විධායක කිව්වම මේක මහා භයානක මොකද්ද හිතාගන්න බැරි සර්ව බලධාරී දෙයක් කියලා. පට්ටපල් බොරු මිත්‍රවරුනි. ව්‍යවස්ථාව අරගෙන කියවන්න ඔබ තමුන් වහන්සේලා. වියත් මග කියන්නේ ඒකයි. වියත්මග කියන්නේ කවුරුවත් ඇවිල්ලා මම වුණත් ඇවිල්ලා මෙහෙම නිකන් ඔබ තමුන් වහන්සේලාට කිව්ව පළියට පිළිගන්න අය නෙමෙයි. මග නෙමෙයි. ඔබ ගිහිල්ලා රුපියල් 400ක් දීලා ව්‍යවස්ථාව අරගෙන කියවලා ඔබ තීරණය කරන්න මොකද්ද මේ විධායකගේ ඇත්ත කතාව? විධායකට තියෙනවා කොටස් තුනක්. ජනපති, අමාත්‍ය මණ්ඩලයේ විධායකයේ කොටසක්, බරපතල කොටසක්. තුන්වැනි කොටස රාජ්‍ය සේවය. රාජ්‍ය සේවකයා විධායකයේ හැමදාම තියෙන කොටස, වෙනස් වෙන්නේ නැහැ. කීයෙන් කී දෙනාද මේක දන්නේ? එතකොට මේ නීති ක්‍රියාත්මක කිරීමේදී ඇතිවෙන ගැටලු විසඳන්න අපි හදාගෙන තියෙනවා තව ආයතනයක්, අධිකරණය කියලා. ඔච්චරයි. ඔක තමයි මේ පාලන ව්‍යුහයේ අර්ථය. නමුත් අර විධායක ජනපති කියලා බිල්ලෙක් ඉස්සරහට දාලා ජනතාව මුලා කරලා මේගොල්ලෝ ගේන්න හැදුවේ බෙදුම් වාදය කරා යන ව්‍යවස්ථාවක්. ඒක ගැන මම ඕනතරම් කතා කරලා තියෙනවා. අද අවස්ථාව නෙමෙයි ඒ ගැන කතා කරන්න. එතකොට මේ ළඟදි දවසක් මම හිතන්නේ මේ පළාතට මේ පළාතෙම ආසන්න පළාතක වෙන්න ඕන කෙනෙක් කියලා තිබ්බා. මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හමුදා සේවයෙන් ඉවත් වුණේ ඔහු බය වුණ නිසා කියලා. ඔහු බියෙන් හමුදා සේවයේ අතහැර ගියා කියලා. ඒකට කදිම පිළිතුරක් දීලා තිබ්බා එයා චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහත්මයා, එවක ගුවන් හමුදාපති. මේ වියත් මගේ තාම ක්‍රියාකාරී සමාජිකයෙක් අඩ්මිරාල් මොහන් විජේ වික්‍රමලා, මේජර් ජෙනරල් චන්දසිරි ගම්මන්පිලල වගේ මහත්වරුත් එක්ක බොහොම එකට වැඩ කරන ඉතාම සුහදශීලී, ඉතාම ගෞරවාන්විත චරිත මිත්‍රවරුනි. මං ඒත් මේ කල්පනා කරනවා මේ වගේ අය මෙච්චර පෞරුෂයක් තියෙන මුළු ජීවිත කාලයම තමන් හමුදා සේවයට මාතෘ භූමිය වෙනුවෙන් කැප කරලා ඒ වීර පදක්කම් ලැබපු මෙවැනි අය ඇයි මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් එක්ක මෙහෙම ඉන්නේ කියලා. ඒ පුද්ගලයෙක් එක්ක ඇයි මෙහෙම ඉන්නේ විශ්වාසය කරගෙන. ඒතර මට තේරෙනවා මේගොල්ලෝ ඉන්නේ මේ පුද්ගලයෙක් නිසා නෙමෙයි. මේගොල්ලෝ ඉන්නේ මේගොල්ලෝගේ අර ප්‍රතිපත්තිවල සමානත්වයක් තියෙනවා. ඒක තමයි මට තේරුනේ. මම මේ ඒගොල්ලන්ගේ සාකච්ඡා දිහා බලාගෙන ඉන්නවා. ඒ තාම ඕනෑකම ඉන්නේ රැස්වීමවල. මුදලද සාමාන්‍යයෙන් එහෙම වෙන්න විදියක් නැහැ. එහෙම ගොඩක් පෞරුෂය තියෙන ගොඩාක් achieve කරපු අයට එකට එකතු වෙලා වැඩ කරන්න අමාරුයි. නමුත් ඔවුන් අතර තියෙන පුදුමාකාර විදිය අවබෝධයක්. ඔවුන්ගේ සාකච්ඡා අහන්න හරි ආසයි. බුද්ධිමත් වියත් සාකච්ඡා. ඉතින් කතාවට ආය આવොත් රොෂාන් වුණදිලක මහත්මයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් එක්ක තාම ළඟින් වැඩ කරපු නිසා ඔහු මේකට නියම උත්තරයක් දුන්නා. ඔහු කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අවුරුදු 20කට වැඩිය හමුදා සේවයේ උදාර සේවයක් කරා කිව්වා. ඔහුගේ වචන උදාර සේවය. වීර පදක්කම් ලැබමින් ඒ යුද මෙහෙයුම් වලට නායකත්වය දීමෙන් සම්බන්ධ වෙමින් ඔහු උදාර සේවයක් කරා.
නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මුල ඉඳලම ඉඳලා තියෙන යම් කිසි මතයක. ඒ මතය තමයි මේ යුද්ධය ජයග්‍රහණය කරන්න නම් අපට පිරිස් බලය වැඩි කරගත යුතුයි කියලා. ඒක ඔහුගේ මතය. ඒක ඔහුගේ ප්‍රතිපත්තිය. ඒක ඔහුගේ උපක්‍රමශීලී දැක්මක්. නමුත් ඔහු කොච්චර කිව්වත් දැන් අර මේ ඇඩ්මිරල් මොහන් විජේවික්‍රම මහත්වරු කොච්චර කිව්වත් මේ ආණ්ඩුවට ඔවුන් ඇහුවේ නෑ වගේ එදා හිටපු දේශපාලන නායකයොත් මේක කනට ගත්තේ නෑ. ඔවුන් හිතුවා මේක වියදම වැඩි වෙනවා, කන්න දෙන්න වෙනවා, ආවි ආයුධ ගන්න වෙනවා, ඔක කරන්න බෑ කියලා මේක ක්‍රියාත්මක කරේ නෑ. ඉතින් අර බීරියාලින්ට වීණා වාදනා කර කර මේක නිය තමන් ඉන්නවට වැඩිය එතුමා තීරණය කරා ප්‍රතිපත්තිමය කාරණාවක් මත වත් වෙන්න. ඒක ප්‍රතිපත්තිමය කාරණාවක්. ඒක හොඳයි. එහෙම තමයි. රොෂාන් ගුණතිලක මහත්මයා කියනවා නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට වෙන කෙනෙකුට නොලැබෙන গোল্ডන් ඔපචුනිටි එකක්. රත්තරන් අවස්ථාවක් ලැබුණා. ඒ තමයි ගරු මහින්ද රාජපක්ෂ මහත්මයා නැවත මහින්ද රාජපක්ෂ මහත්මයා ජනපති වෙලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරය බාරගන්න කියලා ආරාධනා කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කරන පළවෙනි ඉල්ලීම තමයි වහාම හමුදාපතිවරුන්ට වහාම පිරිස් බලය වැඩි කරන්න කටයුතු කරන්න. රොෂාන් ගුණතිලක මහත්මයා කියනවා 18,000ක් හිටපු ගුවන් හමුදාව 35,000 දක්වා මාස කීපයක් ඇතුළත වැඩි කරගත්තා කියලා. අනිත් හමුදාත් එහෙමයි. මම දැන ඇඩ්මිරල් මොහන් මේකට සාක්ෂි දරනවා. ඉතින් ඇයි මෙහෙම කරේ? මොකද එදා යුද්ධ කරලා තියෙන්නේ ප්‍රභාකරන්ට ඕන විදිහට. ප්‍රභාකරන් කොහේ හරි ගැහුවොත් එimhe අපි අපේ සීමිත බට කණ්ඩායම යවන්න ඕන එතනට. ඒ වෙලාවෙම තව කොහේ හරි ගැහුවොත් එimhe අර ටිකයි තව පිරිසකු යවන්න ඕන එතනට. අපි යුද්ධ කරලා තියෙන්නේ ප්‍රභාකරන්ගේ ටයිම් ටේබල් එකට. එහෙම බෑනේ යුද්ධයක් ගිනන්න. ඒකට තමයි මේ පිරිස් බලය ඕන කිව්වේ. එතකොට අපි යුද්ධ කරන්න ඕන අපිට ඕන විදිහට, අපිට අවශ්‍ය වෙලාවට, අපිට අවශ්‍ය තැනට ප්‍රහාරය එල්ල කරන්න. දැන් මේ මාවිල්නාරු සටනෙන්නේ මේක ආරම්භ වුණේ. දැන් මේ මාවිල්නාරු සටන ආරම්භ කරපු බවට බොහෝ අය පාරම්බානවනේ. රොෂාන් ගුණතිලක මහත්මයා කියනවා ඔය මාවිල්නාරු සටන ආරම්භ වුණාම ප්‍රභාකරන් උතුරේ ප්‍රහාරයක් ආරම්භ කරා කියලා. ඒ අර උපක්‍රමයට. ඔව් හිතුවා අපේ කණ්ඩායම මේක නවත්තලා දැන් එතනට යයි කියලා. නමුත් අපිට පිරිස් බලය හිටපු නිසා වහාම යවලා අර ප්‍රහාරය මැඩපවත්වන්න හැකියාව ලැබුණා. දැන් ඕවා දන්නේ නැහැ නේද සාමාන්‍ය ජනතාව? ඔබ දන්නෙත් නැහැ. අන්න ඒවට තමයි කියන්නේ මිත්‍රවරුනි සැලසුම් කියලා. සැලසුම්. ඒ සැලසුම් හදන්නේ ප්‍රතිපත්තියක් මත, දැක්මක් මත, කරුණු කාරණා සාක්ෂි මත පදනම් වෙලා ඒ සැලසුම් හදන්නේ. අපිට ඕන එහෙම නායකයෙක්. කවුරුත් කියන පළියට, වෙන රටකින් ඇවිල්ලා අපිට කියන පළියට, උපදේශකයෝ ඇවිල්ලා අපිට කියන පළියට සැලසුම් හදන නායකයෙක් නෙමෙයි. තව කතාවක් කියනවා මිත්‍රවරුනි, මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනපති වුණාම හොරු ටික ලං වෙයි කියලා. එහෙම කියනවා නේද? සමහරක් වෙලාවට ඔබ තමුන්නාන්සේලාට ඇති මේ සැකය. අපෝ අර පරණ හොරු ටික ආයේ ඔය ගෝඨාභය මහත්තයා වටේ එකතු වෙයිනේ කියලා කියනවා සමහරු. දැන් අපි ඕන තරම් අපිට උසස් අධ්‍යාපන සුදුසුකම් තියෙනවා. මේ මහත්වරුන්ට ඕන තරම් උසස් ආයතනවල කන්සල්ටන්සිස් කරනවා, රැකියා කරනවා. අපිට මෙතන ලබා ගන්න වාසියක් නැහැ. නමුත් මට ඇයි විශ්වාසයක් තියෙන්නේ ඒ හොරු ටික ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ලං වෙන්නේ නැහැ කියලා කියන්න හේතුවක් තියෙනවා මට. මොකද මම හැම වෙලාවෙම කල්පනා කරන්නේ කරුණු මත. තාර්කිකව තමයි මම කල්පනා කරන්නේ. කවුරුත් කියපු පළියට නෙමෙයි. මගේ හේතුව තමයි මේක. ඔබ කල්පනා කරලා බලන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා යුද්ධය අවසන් වෙලා තව බොහෝ කටයුතු කරලා මේ නාගරික සංවර්ධන අධිකාරිය එතුමාට පැවරෙනවනේ. ඒ අනුවනේ එතුමා මේ නගර අලංකරණය කිරීම වැඩ පටන් ගන්නෙ. එතකොට මේ නගර අලංකරණය කිරීමේදීත් පැවරිච්ච ලොකු කාර්යයක් තමයි
මේ කොළඹ වතු වතු වල ජීවත් වෙච්ච ජනතාව හොඳ ලස්සන මහල් නිවාස අර මේ ඉස්සර හදපු ෆ්ලැට්ස් නෙමෙයි තාම නවීන මහල් නිවාස සියලුම අංග සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත මහල් නිවාස වල පදිංචි කරවීම උන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම. එතකොට ඒ වගේ ව්‍යාපෘති කිහිපයක් එතුමා කරා. දැන් මේ එහෙම හදපු මහල් නිවාසයක් දැන් ඔන්න හදලා දැන් මේක ඒ වතු වත්තක ජනතාවට දැන් පවරන්නයි තියෙන්නේ. ඔවුන්ට නිවාස ලබා දෙන්නයි තියෙන්නේ. එතකොට එතුමාට එනවා ඇමතුමක් මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් කරුණාකරලා එන්න මේ රැස්වීමට. රැස්වීමට ගියාම එතන ඉන්නවා තව ඇමතිවරු. මහින්ද රාජපක්ෂ මහත්මයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට කියනවා මේ ඇමතිවරු මට කියනවා ඒගොල්ලන්ගේ ආධාරකරුවන් දුප්පත් අය වෙන්නේ නැති, ගෙවල් නැති අය වෙන්නේ නැති. බට් ඒ වුණාට ඔවුන්ගේ ආධාරකරුවන්ට මේ මහල් නිවාසයේ ගෙවල් දෙන්න කියලා. ඔහොමනේ වෙන්නේ සාමාන්‍යයෙන් දැන්. වැඩි. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මොකද්ද කරන්නේ? ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බොහොම තාර්කිකව පෙන්වනවා. ප්‍රශ්නයක් නැහැ. ඔබට ඔබතුමාට අවශ්‍ය නම් එහෙම දෙන්න දෙන්න. නමුත් එහෙම දුන්නොත් ඇමතිවරුනි අර වත්තේ ඉන්න පිරිසට ගෙවල් දෙන්න බැරි වෙනවා. එතකොට මේ වත්ත එතනින් ඉවත් කරන්න බැරි වෙනවා. දැන් මේ සම්පූර්ණ ව්‍යාපෘතියම සැලසුම් කරලා තියෙන්නේ මේ වත්ත එතනින් ඉවත් කරලා මේ වත්තේ අලුත් සංවර්ධන ව්‍යාපෘතියක් ඇති කරලා ඒන් උපයන ආයෝජන ආදායමෙන් අර අලුතෙන් හදපු මහල් නිවාසයේ වියදමත් පියවගෙන තවත් මහල් නිවාසයක් සඳහා මුදල් හොයාගන්න. මුදල් හොරගම් කරා කියන මිනිස්සු බලන්න හිතන විදිය බොහොම බුද්ධිමත් වැඩ කරලා තියෙන්නේ. ව්‍යවසායී ලෙස හිතලා තියෙන්නේ. දැන් ඒක බොහොම තාර්කිකයිනේ. බොහොම තාර්කිකයි. ඒක පැහැදිලි කරලා දුන්නම අර ඇමතිවරු කටවාගෙන. මහින්ද රාජපක්ෂ මහත්මයත් කියලා හරි ගෝඨාභය වා කරගෙන යන්නේ එහෙනම් වැඩේ විදිහට. අන්න ඒ නිසයි මිත්‍රවරුනි මට විශ්වාසයක් තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් එක්ක එහෙම හොරුන්ට සෙල්ලම් දාන්න බෑ. සෙල්ලම් දාන්න බෑ. ඔහු දන්නවා පුද්ගලයන්ගේ හැටි. ඔහු දන්නවා ඒ පුද්ගලයන් හරියට මෙහෙවන්න ඕන කොහොමද කියලා. ඔහු වැඩකාරයවත් දන්නවා, වැඩ බැරි කෙනාවත් දන්නවා. ඒකනේ මේ දක්ෂ මිනිස්සුන්ව ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රමල වගේ දක්ෂ මිනිස්සුත් එක්ක කණ්ඩායම් හදන්නේ. ආසියාවේ කවුද කිව්වා මේ මුළු ආසියාවෙම වරායක් හදපු ඒ රටේ මිනිහෙක්ට ඉන්නේ ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම කියලා. තාම ආඩම්බරයක් අපිට. ඉන්දියාවේ වරායවල් හදලා තියෙන්නේ ඩුබායි වල අර මේ ආපු අය. අපේම රටේ මිනිහෙක්. අපේම රටේ ඉස්කෝලේ ඉගෙන ගත්තා. අපේම විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්ත ඉංජිනේරුවරයෙක්. අපේම සැලසුමක් අනුව. ඉතාම මහන්සි වෙලා. ඉතාම කැපකිරීම කරලා. ඉතා විශිෂ්ට ගණේ වරායක් හදලා. ගැසුළු පටු කාර්යයක් නෙමේ මිත්‍රවරුනේ. ඒ දක්ෂයෝ ඉන්නවා. කොහොම වුණත් තව කියන්න කාරණා ගොඩක් තියෙනවා. නමුත් අවසාන වශයෙන් මම කියන්නේ නොමග යන්න එපා. නොමග යන්න එපා. 2014-15 වගේ මිනිස්සු ඇවිල්ලා මවන සුරංගනා කතාවලට රැවටෙන්න එපා. අපිට නම් ඔන්න සුරංගනා කතා කියන්න බෑ. අපිට බොරු කියන්න බෑ. අපිට මා දිව්‍යමය ප්‍රතිලාභ දෙනවා, අරව කරනවා, මේව කරනවා, සුරපුරයක් හදනවා, වයිෆයි හදනවා, අර කතා දේවල් කියන්න බෑ අපිට. අපිට පුළුවන් යම්කිසි පැහැදිලි කරුණු කාරණා සාක්ෂි මත පදනම් වෙච්ච තාර්කික ප්‍රතිපත්තිමය සැලසුමක් කියන්න විතරයි. එච්චරයි අපිට පුළුවන්. ඒක නිසා ඔබ තමුන්නාන්සලා බලාපොරොත්තු වෙන්න එපා. දැන් මේ අවුරුදු 4 තිස්සේ කාබාසිනිය විනාශ කරපු මේ ජනරජය අවුරුද්දෙන් දෙකෙන් එහෙම ආයි වෙනස් කරන්නත්. හැබැයි ඔබ තමුන්නාන්සලට වගකීමක් තියෙනවා. මේ යන ගමන තව විනාශයට යන්න කලින් වෙනස් කරන්න. දිශානතිය වෙනස් කරන්න. ඒ සඳහා නොමග යන්න එපා.
කවුරු මොනවා කිව්වත් මම උනත් ඇවිල්ලා මෙතන කිව්වත් මේ කරුණ හොයලා බලන්න. අද අන්තර්ජාලයේ තියෙනවා ඕන කෙනෙක්ට ගිහිල්ලා මේ කරුණ හොයලා විස්තර කරලා බලන්න පුළුවන්. සමාජ මාධ්‍යයේ තියෙනවා අනිත් මිනිස්සුත් එක්ක සාකච්ඡා කරලා බලන්න පුළුවන්. මේ ත්‍රිවිල් එකේ පිටිපස්සේ කවුරු හරි මොනවා හරි කිව්ව පළියට අහන්න එපා. ජනතා නියෝජිතයෝ ඇවිල්ලා මේ ඉස්සරහා කියන මේ පම්පෝරි කතා අහන්න එපා. ඒ කියන දේ අහලා ඒක හොයලා බලලා ඒක ඇත්ත නැත්ත කිරලා මරලා කිරලා මැනලා ගන්න. එහෙම තමයි තීරණයක් ගන්න ඕන බුද්ධිමත් වියත් මග යන ජනතාවක් හැටියට. ඒ වගේම අර තනි පුද්ගලයෙක්ට මේක කරන්න බෑනේ. ඒතොර ඒ පුද්ගලයාට හොඳ කණ්ඩායමක් ඉන්න ඕන පාර්ලිමේන්තුවෙත්. ඒතොර පාර්ලිමේන්තුවේ හරි මිනිස්සු හිටියේ නැත්නම් මේ තනි පුද්ගලයෙක්ට මේක කරන්න බෑ. ආයි අපි යනවා ලොකු ගැට අර්බුදයකට. ඒක නිසා ඒ පාර්ලිමේන්තුවෙත් නිවැරදි පුද්ගලයන් දක්ෂ මිනිස්සු පාර්ලිමේන්තුවේ නීති සම්පාදනයේ ක්‍රියාවලිය සඳහා යැවීමේ වගකීමත් ඔබ සතුයි. ඒ සියල්ල ඔබට නැවත නැවතත් මතක් කරමින් ජනරජයේ සදාකල් දිනේවා. මේ ළඟ එන මැතිවරණයේදී ළඟ එන ජනපතිවරණයේදී නිවැරදි තීරණය ගැනීම සඳහා අද මේ අපි සාකච්ඡා කරපු කාරණා හැකිතරම් ඔබේ මිතුරන් ඔබේ පවුලේ අය ඔබේ නෑදෑ හිත මිතුරන් සමග බෙදා හදා ගන්න. ඔබ සැමට ස්තුතියි.